තාමත් බලහත්තාකාරයෙන් නින්දිතාකාරයෙන් අමානුෂිකාකාරයෙන් මං කියන්නේ ඒක අත්අඩංගුවට ගැනීමක් කියලා මාව පෙරහැර ගත්තා. මං ඊයේ මගේ ලයිව් වැඩසටහනෙදිත් කිව්වා ඒ සිද්ධිදාමය. මං කැටි පැහැදිලි කිරීමක් කරන්නම් මේක තිබිච්ච ඒ අමානුෂිකතාවය ඒ බිහිසුණුකම කොච්චරද කියලා. මගේ පෙම්වතියගේ නිවසේ ඉඳලා මාව ඔය පැහැර ගත්ත තැනට මීටර් 200ක් 250ක් තිබුණා. අතුරු පාරක් ඒ ආසන්නේ ඉතාමත් පාළුයි කැලයක් තියෙන්නේ පාසලක් තියෙනවා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඒ හරිය නිවස් නෑ එතන ගිහා තමයි නිවස් තියෙන්නේ හරි පාළුයි මම ඔබ එකක් දාලා පයින් ඇවිදගෙන එනවා මේ මීටර් 200 පාරට මහ පාරට එනකන් අතුරු පාරේ ඇවිදගෙන එද්දි ඉස්සරහට එද්දි අපිව පහු කරගෙන ලොරියක් ගියා මේ ලොරිය යද්දි මට පේනවා ඉස්සරහින් ওই කියන සුදු ඈන් එක ඉස්සරහට ආවා මේ ලොරිය ඒ තප්පර ගානේ මාව ඉස්සර කරපු නිසා මේ වෑන් එකට සිද්ධ වුණා නැවතත් රිවර්ස් කරන්න. එහෙම රිවර්ස් නොකරනම් මාව සෙට් වෙන්නේ හරියටම අර ග්‍රවුන්ඩ් එක ගාව මේ කැලේ ගාව මේ පාළු තැන. මට දැන් බොහොම පැහැදිලි සැකයක් තියෙනවා. ඉතාමත් සැලසුම් සහගතව මෙම කණ්ඩායම උත්සාහ කරේ මේ ග්‍රවුන්ඩ් එක ගාව මේ පාළු තැන කවුරුත් නැති තැන කිසිම දෙයක් තොරතුරක් නැතුව මාව හුදෙකලා කරලා අත්අඩංගුවට ගන්නද කියන එක මට පස්සේ දැනගන්න ලැබුණා ඊයේ දවසේ කලින් දවසේ රෑ ඉඳලා වාහන දෙකක් මේ ආසන්නේ තිබුණා කියලා ඒ වගේම මාව අත්අඩංගුවට මේ ගත්තේ පස්සරු 3ට පමණ නමුත් එකේ වගේ ඉඳලා ඔය ආසන්නේ වාහන 4ක් සහ මෝටර් බයිසිකලයක් තිබුණා කියලා මට අවටීටෝ පිරිසකගෙන් දැනගන්න ලැබුණා මම දන්නේ නැහැ මේ වාහන කාගේද කියලා නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කියාගත් නිලධාරීන් මාව මේ වරගෙන ගියාට පස්සේ ඒ වාහනත් ඒ ස්ථානයෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් බරපතල සැකයක් තියෙනවා. මේක හිතුණට වඩා ඉතාමත් සැලසුම් සහගතව කණ්ඩායමක්ම ඇවිල්ලා මාව පැහැර ගැනීමට උත්සාහ කළේ කියලා. දේව කරුණාව මත මම කිතුණුවෙක් විදියට මම විශ්වාස කරනවා මම හැම වෙලාවෙම දෙවියන් වහන්සේ එක්ක ගමනක් යනවා. උන්වහන්සේ මාවවත් අපේ කණ්ඩායමවත් කොයි මොහොතකවත් තනි කරන්නේ නැහැ කියලා. ඒ ආශිර්වාදය අපි බහුලවම අත්දකිනවා ඒ විශ්වාසය ස්ථිර විශ්වාසය උඩ අපි මේ ගමන යන්නේ. කිසිම කෙනෙකුට බය නැහැ කියන්නේත් අපි ඒකයි. අපි ওই ශරීරයේ නවන ත්‍රාඩේයින්ට පාදඩීන්ට අපි කොයි මොහොතකවත් යට වෙන්නේ නැහැ කියලා හඬනගන්නෙත් ඒකයි. ඒ දේව කරුණාව උඩ මට මේ මිනිත්තු දෙක තුන ඉතාමත් ප්‍රඥාවන්ත ලෙස මට ගත කරන්න ඒ ආශිර්වාදය හම්බුණා ඒ මඟ පෙන්වීම හම්බුණා මම වුන් කණ්ඩායම රවුල්ව වාගෙන ඉදිරියට එද්දි මම ඉස්සෙල්ලම ක්‍රියා කරේ මගේ පෙම්වතියට කියලා වීඩියෝ එක ඔන් කරපු එක කොහොමරම හරි මම මගේ ලයිව් එක ගහගත්තා මම මගේ නීතිඥ මහත්තයරට කතා කරන්න ගත්තා මගේ ඩිවයිසස් දෙන්න නැතුව මම තර්ක කරා මම කණ්ඩායමක් ඒ ස්ථානට එකතු වෙනකම් මම වෙලාව ඇද්ද 6 දිනක් එක්ක pore බැදුවා කොහොමරි ඒ ක්‍රියාව කරලා මේක ඒ මම හිතනවා ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න බැරි තැනට මාව දෙවියන් වහන්සේ මෙහෙව්වා කියලා. එහෙම නොවුනනම් කලින් ඩෙක්ස්ටර් සහෝදරයත් කිව්වා වගේ අද රටේ ලෝකේ මාධ්‍යවල කියන්න තිබුණා ෂෙහාන් මාලක ගමගේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැගෙන යද්දී ඔහු නිලධාරීන්ගේ ආයුධ උදුර ගන්න තත් කරලා එහිදී ඇතිවෙච්ච ක්‍රියාදාමයක් උඩ ඔහුට වෙඩි තැබීමට සිදු වුණා කියලා. නැත්නම් pore බැදීමකදී ඒ නිලධාරියෙක්ගේ ආයුධයක් පත් වුණා කියලා. නැත්නම් අද වෙද්දී කියන්න තිබුණා ෂෙහාන් මාලක පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච අවි ආයුධ වගයක් පෙන්වන්න ගිහිල්ලා ඒ අවි ආයුධයකින් මේ නිලධාරින්ට පහර දෙන්න ගිහිල්ලා ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච තත්ත්වයක් මත නිලධාරින්ට අවම බලය පාවිච්චි කරන්න සිද්ධ වුණා කියලා.